ටිකින් ටික දින සති ගෙවිලා අපි දැන් ජපානයේ වසන්ත කාලයටත් ඇවිල්ලා ඉන්නේ. සීත කාලෙදී කොළ හැලිලා වේලිලා ගිහිල්ලා තිබුණු මේ ගස්වැල් ලස්සන්ට මල් වලින් බර වෙන්න පටන් අරගෙන. මේ තියෙන මල් තමයි ජපානයේ වසන්ත කාලේ පටන් ගද්දිම පිපෙන්නේ. මේ මල් වලට කියන්නේ උමෙහනා කියලා. පල් බ්ලොසම් කියන්නේ මේවටම තමයි. ඊට පස්සේ තමයි ඔන්න ජපානයට සකුරා මල් වසන්තේ එන්නේ. මේ විදිහට මේ මාසේ අන්තිම වෙනකොට ආමන්ඩ් මල් පිපිලා මේ මල් හැම එකක්ම සතියකින් අවසන් වෙලා යනවා. ඉතින් හැම අවුරුද්දකම ඍතු මාරු වෙනකොට ජපානයේ එක එක උත්සව පවත්වනවා. ඉතින් මේ ශීත කාලේ ඉවර වෙලා පටන් ගන්න වසන්ත කාලේ අතරතුර තමයි හිනමත්සුරි කියන උත්සවය පවත්වන්නේ. මේක ඇත්තටම ජපානයේ ගෑණු ළමයි වෙනුවෙන් තමයි පවත්වන්නේ. Girls Day එහෙම නැත්නම් Dolls Festival කියලා හඳුන්වන්නේ මේ උත්සවය තමයි. ඉතින් මේ උත්සවයට අපි දෙන්නත් ලෑස්ති වෙන්න තමයි මේ හදන්නේ. චූටි දුව කේක් එකක් හදන්න මට උදව් වෙනවා. හැම අවුරුද්දෙම කේක් අරගෙන ආවත් මේ අවුරුද්දේ ඒක මම ගෙදර හදමු කිව්වහම චූටි දුව මට ඒකට උදව් වෙන්න ආවා. මේ කේක් එක මම දෙවිදිහකට හදාගන්න තමයි හිතාගත්තේ. පළවෙනි කොටස සාමාන්‍ය කේක් බැටර් එකක් විදිහට හදාගෙන අනිත් ටික ටිකක් දියාරු ගතියට වෙන්න පාට එකතු කරලා හදාගත්තා. එතකොට මේ කේක් එක රස දෙකකින් ඒ වගේම පාට දෙකකින්ත් අපිට රස විඳින්න පුළුවන්නේ. මේ උත්සවය තිබුණේ මාර්තු 3 වෙනිදා. ඉතින් සතිය දවසක් නිසා චූටි දුව නර්සරි ගිය වෙලාවේ තමයි මම මේ කේක් එකේ ඩෙකරේෂන් වැඩ ටික කරගත්තේ. මට හොඳටම නම් කේක් ඩෙකරේටින් වැඩ කරන්න තේරෙන්නේ නැහැ. ඒත් ඉතින් මේ උත්සවයට ටිකක් ලස්සනට මේක තියෙන්න ඕන නිසා මං කොහොම හරි හිමින් හිමින් මේ විදිහට මල් ටිකක් ඩිසයින් කරගත්තා. මම මේක ලෑස්ති කරනකොට චූටි දුව ගෙදර හිටියේ නැහැ. නැසරි ගිහිල්ලානේ. ඉතින් එයා ගිහිල්ලා ආවට පස්සේ මම ලෑස්ති කරපු ඒවා දැකලා එයා ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ හරිම ආසාවෙන් හිටියේ මේ ඔක්කොම දේවල් ටික ලෑස්ති කරනකම්. මේ උත්සවයට තවත් හදන රයිස් එකක් තියෙනවා චිරසි සුෂි කියලා. ඉතින් මම සුෂි වීඩියෝ එකේදීත් ඔයාලට මේ සුෂි වර්ගය ගැන කියලා දුන්නා. ඉතින් අද මේ උත්සවය නිසාම මං ඒ රයිස් එක ගෙදර හදන්න තමයි හදන්නේ. ඉතින් ඒකට විශේෂයෙන්ම මම කලින් සුෂි හැදුවා වගේම හොඳට හෝදගත්ත හාල් එකට කුඹු දාලා ටිකක් වෙලා පෙඟෙන්න තියලා ඊට පස්සේ ඒක උයා ගන්න ඕනේ. මතක ඇතුව හාල් දාන ප්‍රමාණයටම තමයි වතුර එකතු කරන්නත් ඕනේ.
මම අද මේකට බිත්තරත් එකතු කරන්න හිතුවා. සුෂි වලට පාවිච්චි කරපු තමගොයක් එක නන් නෙමෙයි සාමාන්‍ය ඔම්ලට් එකක්. මේකේ පාට ඒ විදිහටම කහ පාටට තියාගන්න ඕන නිසා මම මේකට ලුණු විතරයි එකතු කරේ. මගොයක් හදන සෝස් පෑන් එකේම හීනියට වෙන්න මම මේ බිත්තර ටික බැදගත්තා. ඊට පස්සේ මේක හීනි තීරු වලට කපා ගන්න ඕනේ. ඉතින් මේ බත් එක හැදෙනකන් මම ඒකට එකතු කරන අනිත් දේවල් ටික ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. මේ බත් එක චිරහිෂිෂි කියලානේ කියන්නේ. ඉතින් මේ චිරහිෂි කියන එකේ තේරුම ජපන් විදිහට ගත්තොත් හැම දෙයක්ම එකට එකතු කරලා හදන කියන අදහසින්. ඒකට එක එක්කෙනා හදන විදිහ දාන දේවල් වෙනස් වෙනවා. මේ විදිහමයි කියලා එකක් නැහැ. බත් එක හදාගන්න එක විතරයි සාමාන්‍ය විදිහ. එකට එකතු කරන දේවල් තමන්ගේ රස කැමැත්ත අනුව තමයි එකතු කරගන්නේ. තව මේකට ඔයාලට එකතු කරගන්න පුළුවන් අල වර්ග මොනා හරි තියෙනවා නම් තව මස් මාළු වර්ග මොනා හරි එකතු කරගන්න පුළුවන්. මම මේකට එකතු කරගත්තේ නෙළුම් අල ඉස්සෝ. ඉතින් ගොඩක් අය මේකට මාළු බිත්තර එහෙමත් එකතු කරනවා. ඒ වගේම නොරිත් එකතු කරනවා. ඉතින් අද හදාගන්න එකට මම ඒ දේවල් නම් එකතු කරන්නේ නැහැ. ඉතින් මේ හැම එකක්ම අමුවෙන් ගන්න නැතුව ටිකක් තඹල වගේ එකතු කරගන්න ඕනේ. ඒක තමන්ගේ කැමැත්ත අනුව තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම මේක සාමාන්‍ය උණු වතුරෙන් තඹන්නේ නැතුව වතුර එකට සෝයා සෝස් සීනි ටිකකුයි දාලා ටිකක් පැණි රස වෙන්න ගතියට තමයි මේ නෙළුම් මල ටික තඹ ගත්තේ. ඒකෙන්ම ඉස්සෝ ටිකත් මම තඹ ගත්තා. ඊට පස්සේ කැරට් හතු මේ හැම එකක්ම එකට මේ විදිහට තඹලා සෝයා සෝස් ටිකක් දාලා මිශ්‍රණයක් විදිහට හදලා ගත්තා. ඒකට ශීතකේ කියන මෙන්න මේ හතු වර්ගය සහ කැරට් එකතු කරගන්නවා. බත් එක ඉදුණට පස්සේ ඒකට සුෂි එකට හැදුවා වගේම විනාකිරි සීනි ඒ වගේම රස පදමට ලුණු ටිකකුත් එකතු කරලා සෝස් එකක් හදාගෙන කලින් විදිහටම බත් එකට ටික ටික එකතු කරලා බත් එක අනා ගන්න ඕනේ. ඉතින් මේ අනන කොටත් කපනවා විදිහට තමයි මේ බත් එක අනා ගන්න කියලා කියන්නේ. මොකද එතකොට බත් එක තැලෙන්නේ නැතුව අපිට මේ මිශ්‍රණය බත් එකට එකතු කරගන්න පුළුවන් නිසා. ඊට ලෑස්ති කරගත්ත එළවලු ටික බත් එකට උඩින් දාලා කලවම් කරගන්නවා. ඒ වෙලාවේ බත් එක නිවන්න ගමන් තමයි අනා ගන්න ඕනේ. මොකද බත් එක තියෙන රස්නට තවත් ඉදෙන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට බත් එකට ලෝලු ටික කලවම් කරගෙන ඒක පිඟානකට ලස්සනට අසුර ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඒක උඩින් මේ විදිහට කපාගත්ත බිත්තර ටික, ඊට පස්සේ නෙළුම් අල ටික, ඉස්සෝ ටික, අලිගැට පෙර ටිකත් මේ විදිහට තියලා ලෑස්ති කරගත්තා. ඔන්න මේ උත්සවයට ඕන කරන චිරශි සුෂීක මම හදාගත්තේ මේ විදිහට. දැන් මං හදාගන්න හදන්නේ මේ උත්සවයට තවත් අවශ්‍ය කරන අම සකේ කියන බීම. මේක හදන්නේ හාල් වලින්. මේකට සකේ කියලා කිව්වට නන් ඇල්කොහොල් නිසා චූටි අයටත් දෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට එක එක කප් වල බොටල් වල මේක එනවා. අද මම අරගෙන ආවේ මේක මේ පේස්ට් එක වතුරට දිය කරලා හදාගන්න පුළුවන් එක. ඉතින් නටන වතුරයකට මේ විදිහට පේස්ට් එක එකතු කරලා විනාඩි 5ක් විතර රත් කරලා අපිට මේක බීමට ගන්න පුළුවන්. ඉතින් මේ උත්සවයට විශේෂයෙන්ම මේ අමසකේ කියන එකත් එකතු කර ගන්නවා. ඉතින් අපි හදාගත්ත කෑම ටික මේ විදිහට මේසෙට තියලා ලෑස්ති කරගත්තා. දැන් ඔයාල මේ දකින්නේ ශිෂිමොචි. මේක ශ්‍රුති තුනට ගැලපෙන්න තමයි වර්ණ තුනක් ගන්වලා තියෙන්නේ. ගිය අවුරුද්දෙත් මම මේක ගැන විස්තර ඔයාලට කිව්වා. මේ තියෙන්නේ අපි හදාගත්ත චිරශි ශිෂි එක, ඒ වගේම අමසකේ එක. ඉතින් මේ දේවල් එක්ක තවත් චුටිදුව කැමති පොඩි පොඩි දේවල් ටිකක් මේ මේසෙට මම එකතු කරගත්තා. එතකොට මේ තියෙන්නේ හින අරරේ. ඉතින් මේකත් මේ උත්සවයට කන ස්නැක් එකක්. ඒ වගේම මේ තියෙන්නේ ඉචිගෝ ඩයිෆුකු කියන හැඩයට හදපු ස්වීට් එකක්.
නැගිසකට. おめでとう。